අයිබෝන් අන්තෝනි මල්ලවරච්චි අද පුතේ කරන්නේ ලීඩ් ගිටාර් ලෙසන් යටතේ ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් නිරවුල් කරගන්න. ඒ කියන්නේ මොකක්ද දන්නවද? ඕගොල්ලොන්ට ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ගිටාර් අලුතෙන් ඉගෙන ගන්න කට්ටියට. ඒ කියන්නේ පුළුවන් කට්ටියට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ ගොඩාක් කට්ටිය අහනවා කල්පනා කරනවා ගහගන්න බෑ මොකන්ද මම කියන්නේ. සින්දුවකට බිට්ස් කියන්නේ සින්දුවක් කියලා ඉවරෙන හිස්තැන් වලට ලීඩ් එකෙන් එක එක කෙනා එක එක පාර්ට්ස් ගන්නවනේ. එතකොට දැන් අලුතෙන් ඉගෙන ගන්න කට්ටියට මේක ලොකු මැජික් එකක් වගේ. කොහොමද ගහන්නේ මට ඉතින් මාර ගිහිල්ලා නිගහන්නේ හැමතැනම පාර්ට්ස් ගන්නවනේ. ඒක ලොකු මැජික් එකක් නෙමෙයි පුතේ. ඕගොල්ලන්ට කොට කොට හරි සින්දුවක් ගහගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන සින්දුව අපි හිතමු මලට බඹර කුසේ කියලා. ඒ සින්දුව ඕගොල්ලන්ට කොට කොට හරි කියන්නේ භාගෙට හරි වරද්ද වරද්ද හරි සින්දුව මෙලඩිය ඕගොල්ලන්ට ලීඩ් ගිටාරකින් ගහගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඔය වැඩේ කරන්න පුළුවන්. හරි බොහොම සිම්පල් කතන්දරයක් තියෙන. තේරුණා? මේකට අර එලව එලව ගහනවා කියලා කියන්නේ මේක තමයි. පන්න පන්න ගන්න. පිටිපස්සෙන් යනවා දෙන වැඩේ. කොහොමද මේ එලව එලව ගහන්නේ? එලවන්න කලින් ඩ්‍රයිවර් ලයිසන් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි එලව මේක ගහන්න කලින් පොඩ්ඩක් පාර තියෙන්න ඕනේ. කියන්නේ වාහනය පාර යනවා වගේ එහෙම හප්ප ගන්න දුව ස්කේල් එකේ මේජර් ස්කේල් එකේ ගහගන්න පුළුවන්කම තියෙන්න ඕන අඩු ගන්න සරිගම පදේසවා. ඊට පස්සේ ඒ සින්දුව පොඩ්ඩක් ෆලෝ කරලා සින්දුව එම්මෙන් හරි ගහගන්න පුළුවන්කම තිබුණොත් ඔන්න ගොඩේන ක්‍රමේ පෙන්නන්න බලන්න පුතේ මෙහෙම. දැන් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙම. දැන් මම මේ සින්දුවට මේ සින්දුවේ නැති එක එකව මම ගහන්නේ. මේ සින්දුවට අදාළ නැති ඒවා ගහන්නේ ඕගොල්ලන්ට නිකන් අයිඩියාක් ගන්න. අපි තුන මලට බඹරු කුසේ සින්දුව. ඕගොල්ලෝ මේන් පාර්ට් එක පුරුදු නැ කියනකෝ කොහෙන් හරි. දැන් ඕක මේන් පාර්ට් එක එහෙම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේන් පාර්ට් එක ගන්න එක නෙමෙයි දැන් කවුන්ටර් පාර්ට්ස් නැත්නම් බිට්ස්. ඒ කියන්නේ ඔය අතරින් පතරින් ෆිල් කරන පොඩි ගෙජමැටික් කෑලි කොහමද ගන්න එක ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔන්න බලන්න මෙහෙම. මේකට මම ඕගොල්ලන්ට කිව්වේ සින්දුව ගන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා. සින්දුව ගන්න පුරුදු වුණාම යන්තම් එම්මෙන් ගහගත්තත් ඇති. ඊට පස්සේ ඕගොල්ලන්ට ගහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ පුරුදු වුණාට පස්සේ සින්දුව ගන්න කොළුවෙන් අමතක කරලා ඒ සින්දුවේ අවශ්‍ය තැනට විතරක් ඒ ඕගොල්ලෝ හදාගත්ත පාට් එක ගහන්න. ඒ කොහොමද මෙහෙම? දැන් අපි තු මෙහෙම. මේකේ ක්‍රමේ මෙහෙම ඕන බලන්න. මලට බඹරු කුසේ කියලා. මෙන්න මේ සින්දුවේ අපි ගහද්දී හැමතිස්සම මතක තියාගන්න මලට බඹරු කුසේ කියපු ගමන්නේ අපිට ඕන වෙන්නේ බීට් එකක් ගන්න. ඉවරුණාමනේ ඒ සින්දුව කියන යටින් ගහන්නේ නෑනේ. අර එහෙම ගහන කට්ටෙත් ඉන්නවා. අර සාමාන්‍යයෙන් එහෙම ගහන්නේ නෑ. එතකොට මෙන්න මේ නවතින නෝට් එක බලන්න. ඔන්න බලන්න. ඕක නම් නැවතුනේ. එතකොට ඕගලන්ට මෙන්න මේකට මේකේ නවතින්න මේ ඩී ස්කේල් එකේ ඕන තැනකට ගිහිල්ලා මොකක් හරි රවුමක් ගිහිල්ලා වටේ ගිහිල්ලා ඇවිල්ලා මෙතන නවත්තන්න තියෙන්නේ. ඔන්න. බඹරේ කුසේ මේ වාරි මේකට සින්දුවට අදාළ නැහැ. නමුත් මම ගුණ ඕනට ආයෙ පින්නන්නද මලට බඹරේ කුසේ. එහෙම සින්දුවේ කනේ. නමුත් දැන් මේ මොකද උනේ? මට ඕන උනේ උගලන්ට පෙන්න මේ දැන් උගල සින්දුව ගහපුවම නවත්තන නෝට් එකෙන් ඕගොල්ල වටේ රෝමක් ගහලා ඇවිල්ලා බුක් ගලව තින් නවතලා ගන්න ඕන. ආච්චර ඔන් මේ ආයෙත් මං කියනවා මලට බඹරේ කුසේ. එහම මේක ගත්තේ ඩී ස්කේල් එකේ තමයි. ඒ මේ 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 නෝට් කෝඩ් දෙක නෑන්නේ. එතකොට ඩී වලට මේ අමේ ස්කේල් එකේ තමයි පාර දැනගන්න ඕනේ කියලා මේ
ආහන ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඩීවර සාරි කියනවා දෙද මේ. ඔය මහා මණික් මයින මෙලඩික් මයින අර මේවා මේ මොඩ් ඔය කිසිම ආත භූතයක් ඕනේ නැහැ මේකට මේ. සාමාන්‍ය ඔය සරල විස්තරයක් තියෙන මොකද්ද මේ? ආසේ ඉවරුනාම මෙතනටම ඕගොල්ලෝ මෙතනින් ගහන්නේ ඩීමනේ. गहानी ඒකට G එක G කෝඩ් එකට ආවට මේගොල්ලෝ මේ C නෝට් එකකුත් ඇවිල්ලා තමයි D7 වලට තමයි සිංගින් නෝට් එක ඇවිල්ලා දෙන්නේ. එහෙනම් අපිට එතනට විතර කොන මේ C නෝට් එකත් ඇඩ් කරලා ගන්න බලුවා. එමේ මෙතනද ගත්තේ. ඒත් මේ G එකේ ගත්තම මේ දෙයටද ප්‍රශ්නයක් නැහැ. कोई हर जीवल तीन एक्को मे नोट तीन नेता जी को एक्को जी को हर तीन ना विशेष मतक दिया मे नोट नम तीन नोट मे मुका සින්දුවේ නෑ ඔන්න කල්පනා කරන්න ඒක මම කියන්නේ ඊට කිරණ සේරුගි ආයෙ මෙතන එතන මොකද කරන්නේ ආ මොකක් කරේ වටයක් ගිහලා මේ ඊළඟට මෙතන නැවතු ඊළඟ සින්දුව මොකද දිනාසෙන ආ මෙතන දිනා එහෙනම් දැන් ඊළඟ පාට මෙතන නැවතින්න ඊ මයින්ට නැවිලා තියෙන කෝඩ්යක් දන්න ඕනේ දැන් මම නවතින්න ඕන මොකද හද සිනා සිනමා නැත කොමාරි ගාලා මේ හද සිනා සිනමා කොමාරි ගහන්න බුලා මේ මේ ඔක්කොම D स्केल की नोट ये रहते ए वाले की आदर्शीना से नवा के दे में देने हो तूने है ना मेदन टे पार्ट टेकर ना अरे होरोशन टे वाव ओ का तो माँ बेसिक थियरी है सिंधु अब पांचवें पांडव ना कहाँ थे निवेदन वाक बने वो बीट गाना की ने महालोक वातन दे रहे ने में हाँ रहते हैं දැන් අපි තු තව එකක් කරන් බලමු. දැන් අපි තු තව එකක්. තනි සිටින්නයි ම ඔන්න ගහලා බලන්න. F නේ. ආයෙ මෙතනට ඇවිල්ලා. මොකද්ද මේ නෝට් එක? මේක නෝට් එක G. ඒක තමයි. ඕගොල්ලන්ට ඕනම් ගහන්න පුළුවන් මේ. मोडरमेवतुनेतन मे मुखा कर
අද හස් කරේ වෙන්න ඕන මොකද්ද ස්කේල් එකේ තියෙන්න ඕන ඒ දැන් මාරු වෙන කෝඩ් එක තියනනේ C වලින්ද F වලින්ද C වලට යනවා C වල නෝට් තුනකින් නෝට් තුනේ එකකින් ගත්තනම් ඇඟ බේර ගන්න පුළුවන් ප්‍රශ්න නැති වෙන්නේ නෙමෙයි එතකොට මෙන්න මේ නෝට් තුනකින් පටන් අරගෙන මේ නෝට් තුනකින් පටන් අරන් ඒ සිංගින් නෝටින් ඉවර කරන්න මේ ඒකේම ගහලා තින්නේ ඇයි ඒකේම ගහලා තින්නේ මං කො F වලින් දැන් C වලට යනවා නම් මේ නෝට් තුනේ ඕන ඕන නෝට් එක පාට් එක හදලා නවත්තන්න පුළුවන් මංකෝ ඉතින් මෙතනම ලේසියට මංකෝ සිංගින් නෝට් එකම ෆලෝ කරන් ගහන්න කියලා ඕනන පහසුවට නැත්තම් අපි හිතමු මෙහෙම අදහස් කළේ ආ එයිමි C කෝඩ් එකේ නෝට් තුන නැත්තම් මේ පොඩේ ලස්සනේ නේ මොකක් හරි පාවිච්චි කරනවා ඕනට ඔළුවේ තියාගන්න ඕනේ එකම එකයි පුතේ සින්දුවක් ගහන්න පුරුදු වෙන්න සින්දුව පොඩ කොට කොට කර යන්තම් ගහගන්න පුරුදු වෙන්න ගහලා ඉවරේලා කරන්න ඕන එකම දේ සින්දුව මේකනම් F වල නම් යන්නේ සින්දුව ඉවරන නෝට් එක බලන්න අපි තමයි රේතාරකම් එතකොට මොකද ආවේ ඒක තමයි ජීවල හැබැයි සින්දුව ගන්න හැබැයි ජීවල නැවතුයි නැත ඕම වුණත් ගන්න පුළුවන් මේ මේක ඕනේ ගන්න බෑ ඊළඟට යන කෝඩ් එක ඔළුවට ගත්තාම එක්ක ගහන්න ඕන මේ කෝඩ් එකක මේ කෝඩ් එකේ නෝට් තුනින් ඉවරෙන්න පාට් එක. එතකොට වෙන්න ඕන ඒ F වලින් දැන් C වලට යනවා මේ C නෝට් තුනේ C කෝඩ් එකේ නෝට් තුනකින් පටන් අරන් ඒකම කොහෙන් හරි ඉවර ගන්න. ආයෙ ෆ්ලට් ආවම එක්ක උඩේ ෆ්ල ආර පොඩි හොර ෂොට් පාර ගන්න නැත්නම් තමයි නැත්තම් ඒ සින්දු ඉවරෙන මෙලඩි නෝට් එක හොල මෙලඩි නෝට් වෙ තාරකාව මයි බි තුම තුනුවන් ඔබගේ ලින්තිමි කඳු ලින්තිමි නෙමෙයි ආ නැත්තම් ඒ දවා වයන්නට ඒ දවා ආ එතකොට මොකද මේ F එක මෙතනට ගියා ඔන්න බිට් එක ඒ දවාලේ ඊට පස්සේ සින්දුවේ තිනුවද F7 ද අපගේ ලොවේ ඔන්න බලන්න ඒ දවාලේ ආ අපගේ කියන්න කලින් F7 එකට තමයි යන්නේ එතකොට දැන් පාට් එක හදාගන්න මේ ඊයේ දවාලේ ආ F7 එකට තමයි මේ දෙන්නේ මේ අපගේ ලොවේ ඊටත් මොකද අපි දැන් C වලට යන්නේ ඊළඟ කෝඩ් එකේ ඒක තමයි රිද්ම් දැනගන්න ඕනේ කියන්නේ ආ එතකොට ආශා ගඟුම් යා උනා ආ උනා එන මෙතන ඉවරෙන්නේ එන්නේ මොකද කකරි ගහලා ඒක නะ
මොකක් හරි ගහන්න තේනවද දැන් අපිට සරල වෙන්න පටන් ගද්දි බොහොම සරල වෙන්න සින්දුව පොඩ්ඩක් try කරන්න අරගෙන පොඩ්ඩක් ඕගොල්ලෝ නිකන් පොඩ්ඩක් beats එකක් හදාගන්න ඕක මේ මේ විශ්වවිද්‍යාලකින් ඉගෙන ගන්න ඕන theory එක නෙමෙයි සින්දුව ගහන්න සින්දුව follow කරන සින්දුවට යන beat එකක් හදාගන්න ඔච්චර තමයි තියෙන්නේ ओके डेवलप कर ईट पास तब अडवां इधर हदागन पुल बेसिक्स हदागन इन सल वो पोड पोडी सर है।